පුරාණ ලෝකයේ පිළිබඳව අපි දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් බොහෝයි. අපිට පෙර මිහිමත විරාජමානව වජබුණු පෞරාණික ස්ථානයන් සහ දේවල් වගේම පැරණන් ඒවා නිර්මාණය කරේ කෙසේද යන්න පවා අපි සතු දැනුම ඉතා අල්පයි. මේ වීඩියෝ එකේ සනාථ කරන හොඳම සාක්ෂියයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වේබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. විද්‍යාඥයින් පවසන විදිහට මිනිසා සහ ඩයිනෝසෝරීන් එකට වාසය කර නැහැ. නමුත් විද්‍යාඥයින්ගේම ප්‍රකාශයේ දැඩි අභියෝගයකට ලක් කරන විදිහේ දෙයක් මෙක්සිකෝවේ කෞතුකාගාරයේක තිබෙන බව ඔබ දන්නවද? විශ්වාස කරන්නෙම කෞතුකාගාරයේ ඩයිනෝසෝරීන්ගේ පිටේ යන මිනිසුන්ගේ කුඩා අනුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. හරියට අපි අශ්වයින් පැද යනවා වගේ. වාර්තා වෙන විදිහට 1944 වර්ෂයේදීම සොයා ගැනීම සිදු කර තිබෙන්නේ වැල්ඩමා යුල්සිරිඩ් කියන මෙක්සිකෝවට සංක්‍රමණය වූ ජර්මානු සංක්‍රමණිකයෙකු විසින්. ඔහුට මෙක්සිකෝවේ ගොවිපොළ භූමියක තිබී තමයි පළමු අනුරුව හමු වුනේ. පසු එම ගොවිපොළ ඉඩමේ අයිතිකරුගෙන් එම භූමිය තවදුරටත් පරීක්ෂා කිරීමට ඔහු අවසර ඉල්ලා සිටියා. එවැනි එක් සොයා ගැනීමකට පේසෝ එක ගානේ ගෙවීමට ඔහු එකඟ වුණා. විශ්වාස කරන්න අවසානයේදී එහි තිබී එවැනි කුඩා අනුරුව 32,000ක් හමු වුණා. එම එකතුව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒ සියල්ලම වගේ 20 වැනි ශතවර්ෂයේදී සාදපු ඒවා බවයි. මුදල් ලබා ගැනීමට එම ගොවි මහතා සහ ඔහුගේ මිතුරන් එකතු එම වංචාව සිදු කරන්නට ඇති. නමුත් ඒ අතරින් සමහරක් ඒවා පිළිබඳව පුරාවිද්‍යාඥයින්ගේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම වැල්ඩමා මහතාට හමු වූ පළමු අනුරුව වෙත. මේ අතරින් බහුතරය ව්‍යාජේවා වුණත් මේ සියල්ලම ව්‍යාජේවා බව පවසන්නට හැකියාවක් නැහැ. හිතන්න ඉතිහාසයේ පිළිබඳව අපි දැන සිටියා වැරදි වෙන්න බැරිද? අපේ මුතුන් මිත්තන් ඩයිනෝසෝරීන්ගේ පිටමත ගමන් කරා වෙන්න බැරිද? අපේ පුරාණ මුතුන් මිත්තන් සත්ව දේවරුන්ට වන්දනාමාන කර බවට බොහෝ සාක්ෂි හමු වෙනවා. එය අමුතුවෙන් පුදුම වෙන්නට දෙයක් නොවෙයි. නමුත් මේ සොයා ගැනීම නම් ඔබ පුදුමයට පත් කරනවාට කිසිම සැකයක් නැහැ. මොකද මේ ඔබ සීනකින් වන් නොසිතන විදිහේ සත්ව දේවතාවෙන්. 2021 වර්ෂයේ උතුරු පේරුවල කැණීම් කටයුතු කරමින් සිටි පුරාවිද්‍යාඥයින්ට බලාපොරොත්තු නොවූ මොහොතක මේ බිදුසිතුවම හමු වුණා. ඒ නිර්මාණය කර තිබෙන බව ඔවුන් අනුමාන කරන්නේ මීට වසර 3200කට පමණ පෙර. ඒ සිතුවම් කර තිබෙන්නේ යෝධ මකුලුවෙකු පමණක් නොවෙයි. එම යෝධ මකුලුවා පිහියක් අතින් ගෙන සිටිනවා. ඉතිහාසඥයින් පවසන්නේ මේ කුබනෙස්ගේ ජනයා විසින් නිර්මාණය කරන්නට ඇති බවයි. මොකද එම කාල පරිච්ඡේදයේදී යවට වාසය කර තිබෙන්නේ එම ජන කොට්ටාසයයි. ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳව අපට වැඩි දැනුමක් නැහැ. නමුත් ඔවුන් මකුලුවන්ව වරුසාව සහ සරුබව ලබා දෙන දෙවි කෙනෙකු ලෙස අදහ තිබෙන බව නම් ඉතා පැහැදිලියි. මේ මකුළු දේවතා බිදුසිතුවම පුරාණ දෙවොලක බිත්තියක අඳින ලද එකක් බවට ඇතැම් පුරාවිද්‍යාඥයින් මත පල කරනවා. මේ භූමිය මත කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම නිසා එම දෙවොල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා. 2010 ජුනි මාස අමේනියාවේ පුරාවිද්‍යාඥයින් විසින් ගල් ගුහාවක තිබී ලෝ පැරණිතම සපත්තුවේ සොයාගත් බව ලෝකයට පවසා සිටියා. එම සොයා ගැනීම මහා භයානක එකක් වුණා කිව්වොත් නිවැරදි. මොකද එම ගල් ගුහාවේ මේ සපත්තුව සමග තිබී මිනිස් ඉස්කපල් 3ක් හමු වුණා. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් ඒ යවට තිබුණේ නැහැ. එම ඉස්කපල් නිරීක්ෂණයේදී පෙනී ගියේ ඒකකවත් අකුවස්තිය නොමැති බවයි. ලෙදර් වලින් නිපදවා තිබෙන මේ සපත්තුව වසර 5500ක් පමණ පැරණි බව පැවසෙනවා. සාමාන්‍යයෙන් මෙය මීට වසර 1000කට පෙර දිරාපත් වී යා යුතු විදියේ දෙයක්. නමුත් ආමේනියාවේ එම ගල් ගුහාව අභ්‍යන්තරයේ වූ ආවේනික ලක්ෂණ නිසා එය හොඳින් ආරක්ෂා වී තිබෙනවා. එය වියලි තනකොළ වලින් පුරවා තිබීමද මේ මෙතරම් කාලයක් ආරක්ෂා වී තිබීමට හේතු වෙන්නට ඇති. නමුත් මීට වසර 5500කට පමණ පෙර විසූ මිනිසුන් සපත්තුවකට තනකොළ පුරවා එය වටේට අකුවස්තේ නොමැති ඉස්කබල් 3ක් තබා තිබෙන්නේ ඇයිද කියන එකට කාටවත් උත්තර නැහැ. එම සපත්තුව සම්බන්ධව සිදු කරපු විශ්ලේෂණයන්හිදී පෙනී ගොස් තිබෙන්නේ එය නිපදවා තිබෙන්නේ එළදෙනකගේ පදම් කරපු එක් සම්කැබැල්ලකින් බවයි. ඒ වගේම එහි වූ ලෙදර් ලේස්ද එම එළදෙනගේ මේවා වෙනවා. ඒ දකුණු කකුලක සපත්තුවක් වන අතරේ නූතනේ කාන්තාවකගේ සයිස් සත ප්‍රමාණයේ සපත්තුවකට සමානයි. නමුත් එම කාලයේ විසූ මිනිසුන් ප්‍රමාණයෙන් කුඩා වූ නිසා මේ පිරිමි පුද්ගලයෙකු විසින් පැළඳි එකක් වෙන්නටද ඉඩ තිබෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනේ මීට වඩා පැරණි සපත්තුවක සාම්පල ඇමරිකාවේ ආනෝල් රිසර්ච් ලේනේ තිබී සොයාගෙන තිබෙනවා. ඒ වසර 7500ක් තරම් පැරණි නමුත් මේ තමයි ලෝ පැරණිතම හොඳින් ආරක්ෂා වී පැවති එක් සපත්තුව උනේ. කෙනෙකුගේ පාසලකුණු දිහා බලා ඔබටම පුද්ගලයා ගැන කියන්න පුළුවන් මොනවද? යුරෝපයේ පැරණිතම පාසලකුණු ගැන විද්‍යාඥයින් සොයාගෙන තිබෙන දේවල් ඇසුවොත් ඔබ පුදුමයටපත් වේවි. පොසිලකරණයේ වූ එම පාසලකුණු හමුව තිබෙන්නේ මුහුදු වෙරළකින්. ඒ 2021 වර්ෂයේ ජුනි මාසයේ ස්පාඤ්ඤයෙන්. ඒ නියන්ඩතාල් මානව විශේෂයේ මානවයෙකුට අයත් එකක්. විද්‍යාඥයින්ගේ නිගමනයේ නිවැරදි නම් මෙම පාසලකුණු වසර ලක්ෂයකට පමණ පෙර මිහිමත ඇවදපු නියන්ඩතාල් මානවයින්ගේ. එම භූමියේ මෙවැනි පාසලකුණු සිය ගණනක් තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ එම පාසලකුණු පුද්ගලයන් 30 දෙනෙකුට අයත් ඒවා බවයි. ඉතින් නියන්ඩතාල් මානවයින් 32 දෙනෙකු එක් කණ්ඩායමක් ලෙස මේ වෙරළ තීරය ඔස්සේ ගමන් කර තිබෙනවා. ඔබ දන්නවද එහි කුඩා දරුවන්ද සිට තිබෙනවා? වැඩුණු පුද්ගලයින්ගේ අරිසටහන් වලට වඩා කුඩා දරුවන්ගේ අරිසටහන් විසිරුණු බවකින් යුක්තයි. ඔවුන් පවසන්නේ එම කුඩා දරුවන් එහි දුව පැන සෙල්ලම් කරන්නට ඇති බවයි. ඒ වගේම ඔවුන් පයින් වැලි පොළවට වැරෙන් පහර දී වැලි විසුරුවාලීමට කටයුතු කරන්නට ඇති බව හිතන්නට පුළුවන්. ඉතින් නින් පෙනී යන්නේ නියන්ඩතාල් මානවයන් සහ අපි අතර වැඩි වෙනසක් නොතිබෙන්නට ඇති බවයි. මේ මෑන් පුබුනර් පාෂාණ යෝධීන් හමුවන්නේ රුසියාවේ උතුරු දිග උරාල් කඳුකරයෙන්. එහි අඩි 90 සිට 130ක් පමණ උසකින් හෙබි පාෂාණ පිහිටීම් 7ක් තිබෙනවා. ඒ සෑම පාෂාණයක්ම පාෂාණ සිරගියක සීතලට ගල් වූ යෝධීන් වගේ. එම පාෂාණ යෝධීන් සිටින කඳුමුදුනට මුළු වටපිටාවම අලංකාරවත්ව දිස් වෙනවා. හේ මිහිමත වූ හුදකලාම ස්ථානයක්. එම ස්ථානයට පහසුවෙන් ළඟා වෙන්නට කෙනෙකුට හැකියාවක් නැහැ. රුසියානුවන්ද මේ ස්ථානයට ළඟා වෙන්න විශාල වෙහෙසක් දරනවා. මේ පාෂාණ යෝධීන්ගේ අභිරහස කුමක්ද? පුරාවෘතවල පැවසෙන්නේ මේ පාෂාණ කුලුණු නැගී සිටින්නේ සැබෑම යෝධීන් 7 දෙනෙකුගේ මස් සහ රුධිරය මතින් බවයි. මීට බොහෝ කාලයකට පෙර මේ ස්ථානය පූජනීය බිමක් වශයෙන් සලකා තිබෙනවා. එම පුරාවෘතයට අනුව එහි විසූ පුරාණ මන්සි ජනයාව විනාශ කර දැමීම සඳහා යෝධීන් 7 දෙනෙකු ඈත දේශයකින් පැමිණ තිබෙනවා. ඔවුන් මේ පූජනීය බිමට පැමිණි විට බලවත් දෙවිවරු විසින් ඔවුන්ව ගල් කර තිබෙනවා. ඉතින් ඔවුන් එදා සිට මේ විදියට ගල් වී සිටින බව තමයි පුරාවෘතයේ පැවසෙන්නේ. මේ ඔවුන්ගේ සදාකාලික පාෂාණ සිරගෙයයි. ඇතමුන් අදටත් මේ පාෂාණ කුලුණු අභ්‍යන්තරයේ ඇත්තටම යෝධීන් ගල් වී සිටින බව විශ්වාස කරනවා. නමුත් විද්‍යාඥයින් නම් පවසන්නේ එය මිත්‍යාවක් පමණක් බවයි. බලන්න පුරාණ ලෝකයේ අපට හිතාගන්නවත් බැරි අභිරහස් වලින් පිරුණු එකක් නේද? මේ අතරින් කිහිපයක් පමණයි. මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.